උණුසුම්පුවත් ලදසුන් ගෙනෙන අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන් ගැලපුණු තවත් උණුසුම්පුවක්. මෙරට වෘත්තිකයන් නිසි ආකාරයෙන් බදු ගෙව තිබුණ නම් ලංකාවේ ආර්ථිකයට මෙවන් අර්බුදකාරී තත්ත්වයක් උදා නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය. මහ බැංකු අධිපතිවරයා එලෙස පවසා සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 135 වෙනි සම්මන්ත්‍රණය වෙනුවෙන් පැවැත් වූ වැඩසටහනකට එක්වෙමිනි. ලංකාවේ වෛද්‍යවරයෙකු බිහි කිරීම සඳහා ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව විශාල බදු මුදලක් ගෙවන බවද පැවසූ මහ බැංකු අධිපතිවරයා එසේ වුවද වෛද්‍යවරු කුස්සිය වෘත්තියේදී ගෙව ඇත්තේ අඩු බද්දක් බවද ප්‍රකාශ කළේය. මෙරට වෘත්තිකයෙකුට කෙතරම් බදු කිවීමට තිබුණත් ඔවුන් ගෙවන්නේ කොපමණ දැයි සියල්ලන්ම දන්නා බවද හේතුව පැවසිය. එසේ වුවද ඔවුන් ඔස්ට්‍රේලියාව ඇමරිකාව වැනි වෙනත් රටකට ගියොත් උපයන සෑම ඩොලරයකටම බදු ගෙවන බවද පවසා සිටියේය. එවිට ඔවුන් බදු ගෙවන්නේ වෙනම රටකට බවද අවම වශයෙන් මේ බදු මුදල ලංකාවට ගෙවිය යුතු බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය. ලංකාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුව බදු ආදායම අඩුවීම බවද මහ බැංකු අධිපතිවරයා පැවසූ අතර එම හේතුව මත ආණ්ඩුවට මූලික අවශ්‍යතාවලට වියදම් කිරීමට හැකියාවක් නොමැති බවද පවසා සිටියේය. එම හේතුන් මත බදු ආදායම වැඩි කළ යුතු බවද එහි විවාදයක් නොමැති බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. එසේ වුවද ආදායම් මත ගෙවන බදුවල සමානාත්මතාවයක් තිබිය යුතුවීම මූලික අංගයක් වන බවද ප්‍රකාශ කළේය. වෘත්තිකයන් ඇතුළු සියලු දෙනාම ආදායම් බදු කිව්වේ නැත්නම් අද මෙරටට මෙතරම් ප්‍රශ්නයක් පැන නොගනින බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙවැනි උණුසුම්පුවත් ලදසුනින් දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.